මොහොත වෙනකොටත් මේ කතා කරන 20යි 24 මේ වීඩියෝ එක කරන මොහොතේ මේ වන විටත් ගාසා තීරයේ තරුණ යුද තත්ත්වයක් තියෙනවා. එතනින් ගියාම ඇමරිකාව මේ වෙනකොට తాවකාලික වරායක් හදමින් සිටිනවා මේ ගාසා තීරයේ ජනතාවට ආහාර ලබා දෙන්න. එතකොට මේ මොහොත වෙනකොට මුළු ලෝකයක් 20යි 24 චතාරික සමයට මුහුණ දෙනවා. ඉතින් ඒක සමහරක් අය විවිධාර්ථ කතන කරන සමහරක් වෙලාවට එක පැත්තකට චතාරී කියන යනකොට චතාරික ගැන අදහස් දක්වනකොට සමහරක් කට්ටියකට වසන්තය කියලා කියනවා. ඉතාලිය පැත්තට වගේ යනකොට ඒකට සුවය බවට පරිවර්තනවා. මේ වගේ විවිධ රටවල් වල මේ අර්ථ කතන විවිධාර්ථ කතන මේ චතාරිකය සඳහා යෙදිලා තියෙනවා. ඉතින් අපි නිෂ්පාදන කණ්ඩායමක් හැටියට අපි තීරණය කරා මේ චතාරිකේ සම්බන්ධව. අපි බොහෝ විට දකිනවා අද මිනිස්සු බොහෝ විට තම තමුන්ගේ ආගම් පස්සේ යනවා. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ පස්සේ යනවා, ක්‍රිස්තුස් වහන්සේ පස්සේ යනවා. මම කියන්නේ අපි බැලුවා මේ ක්‍රිස්තුස් අපි හිතමු දැන් මේක අපි චතාරිකේදී ක්‍රිස්තුස් වහන්සේ මූලිකයිනේ. ඉතින් අපි බැලුවා ක්‍රිස්තුස් වහන්සේ පස්සෙම නොයා ක්‍රිස්තුස් වහන්සේට තමුන්ගේ ඇතුළට එන්න ඉඩ දෙන, තමුන්ගේ අභ්‍යන්තරයට එන්න ඉඩ දෙන පුද්ගලයෝ කවුරුද කියලා. ඉතින් මේ අද අපි පුද්ගලෝ දෙන්නේ තෝරගත්තා. ඉතින් සම්පූර්ණයෙන්ම අපිට ඒගොල්ලෝ පිළිබඳව චරිත සහතිකවත් ඒගොල්ලෝ පිළිබඳව ලොකු කතාවක්වත් අපිට කියන්න බෑ. නමුත් අපි දකිනවා මේ අද අපි තෝරගත්තු සංවාදයට තෝරගත්තු දෙන්නා තුළ සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. එකක් ඔවුන් දිව්‍ය පූජාවට සහභාගී වෙනවා. නාසරෙත්ති මරියා ජේසුතුමාගේ මව ළඟ ඔවුන් වැඳ වැටෙනවා. එතකොට දිව්‍ය සප්‍රසාදයට ඔවුන් ගරු කරනවා. සහ අපිට පෙනුණා ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ පසුපස යනවට වඩා ඔවුන් දැඩි උත්සාහයක් දරනවා ක්‍රිස්තුස් වහන්සේව ඒ දහම තමුන් තුළට තමුන්ගේ අභ්‍යන්තරයට ගන්න උත්සාහයක් දරනවා. ඒක මම හිතන්නේ විශිෂ්ට උත්සාහයක්. ඉතින් උත්සාහයට ගරු කිරීමක් හැටියට තව මේ වගේමයි අපේ සභාව තුළ ජීවත් වෙනවා. මේ දෙදෙනාව අපි තෝරගත්තා ඒ සංකල්පයක් පිළිබඳව කතා කරන්න. ඒ සංකල්පය තමයි පිලාත්ගේ නඩු තීන්දුව. ඉතින් මේකට ලෝකේ පුරා සමහර කට්ටිය බල්ලෙක් දුන් බලු නඩු තීන්දුවක් කිව්වා. විවිධාර්ථ කතන ඉදිරිපත් වෙලා තිනවා. ඉතින් අපිට වැඩි ශික්ෂණයක් සහිතව යම් යම් පිළිතුරු මේ දෙපළගෙනුත් ඔබට ලබා ගන්නට හැකි වෙයි. අපි බලමු කතා කරලා. එතකොට මේ මගේ ළඟින්ම ඉන්නේ මම සාමාන්‍යයෙන් ප්‍රින්සි අයියේ කියලා තමයි කතා කරන්නේ. මේ දෙන්නටම අයියේ කියලා කතා කරන්නේ. නමුත් මේ වැඩසටහන සඳහා මම ඔවුන්ගේ නමින් ආමන්ත්‍රණය කරනවා. මේ ප්‍රින්සි කියන්නේ හිටපු දේශපාලඥයෙක්. ඒ වගේම මේ මොහොත වෙන විට සමාජ සේවකයෙක් හැටියට ලොකු කාර්යභාරයක් ඔහු කරමින් ඉන්නවා. එතකොට මගේ මේ පැත්තෙන් ඉන්නේ ඔස්කා සිල්වා මහත්මයා. ඔහුත් සමාජ සේවකයෙක් වගේම ව්‍යාපාරිකෙක්. ඒ වගේම විශේෂතම දේ ඔහුගේ වටිනා කාලය ඔහු දහම් ගුරුවරයෙක් හැටියට ඔහු දහම බෙදා දෙන්නට ඔහුගේ වටිනා කාලය වැය කරනවා. ඉතින් මේ දෙන්නව තමයි අපි පිලාත්ගේ නඩු තීන්දුව සම්බන්ධව කතා කරන්නට තෝරාගත්තේ. එතකොට දැන් ඉස්සල්ලාම පිලාත් සහ හෙරොද් මුලින් මේ ක්‍රිස්තුස් වහන්සේව කුරුස යන ගැසීමට පෙර සාකච්ඡා කරනවා. මේ සාකච්ඡා කිරීම තුළ පිලාත් හිතන්නේම ක්‍රිස්තුස් වහන්සේ නිවැරදි පුද්ගලෙක් කියලා. ඔහු තීරණය කරනවා මේ ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර මොහු ඒකට සුදුසු නැති පුද්ගලෙක් කියලා. නමුත් මේකට කොට්ටාස තුනක් එකතු වෙනවා. එක කොට්ටාසයක් හෙරෝදියන්වරු, අනිත් කොට්ටාසය සදිසිවරුන්, ඒ කියන්නේ පූජකයෝ සහ පරිසිවරු. සහ වැදගත්ම දෙයක් සිද්ධ වෙනවා මේ අද වගේම. මේ පූජකවරුත් එක්ක එකතු වෙනවා ඒ ජෙරුසලමේ හිටපු මිනිස්සු, ජනතාව, මේකට විරුද්ධ ජනතාව. ඉතින් මේ සිදුවීම සිදුවෙන්නේ පාස්කු සමයේක. ජෙරුසලමට මිනිස්සු නිතරම ඇවිල්ලා ඉන්න මොහොතක. ඉතින් මේක අපි දැනගන්න ඕනේ. මේක ක්‍රිස්තුස් වහන්සේව අත්අඩංගුවට ගන්නේ අන්නාස් කියන නායක පූජකයාගේ. ඔහු ඒ වෙනකොට විශ්‍රාම ගිහිල්ලා ඉන්නේ.
ඔහුගේ කුලි හේවායු තමයි ක්‍රිස්තුස් වහන්සේ වත්තන උඩ ගන්නෙ. කයිපස් කියන්නේ ඔහුගේ බෑනා. අන්නාස්ගේ දුව බැලලා ඉන්න එක්කෙනා. එතකොට මේ රෝම සොල්දාදුව නෙමෙයි අත්තන උඩ ගන්නෙ. මේක අනීතික අත්තන උඩ ගැනීමක්. ඒ කියන්නේ කිසිම අධිකරණ නියෝගිකෙන් තොරව ක්‍රිස්තුස් වහන්සේව අත්තන උඩ ගන්නවා. මේ අත්තන උඩ ගැනීමෙන් පස්සේ ප්‍රිටෝරියම් ශාලාවට ගේනවා ජෙරුසලමේ. අධිකරණ ශාලාවට. ලෝක ඉතිහාසයේ සඳහන් වෙනවා මේ අධිකරණ ශාලාව දෙදරන්න ජනතාව කෑ ගහලා මේ අධිකරණ ශාලාවට ඇතුළු වුණා කියලා. ඒ අධිකරණ ශාලාවට ඇතුළු වීමෙන් පසුව විවිධ ක්‍රියාදාමයන් ඔස්සේ ක්‍රිස්තුස් වහන්සේගේ නඩු විභාගය කරලා ගෙමුනිකා කියන අවමංගල්‍ය දොරටුවෙන් ක්‍රිස්තුස් වහන්සේව එළියට දානවා. ඒ ගෙමුනිකා කියන්නේ ඒකෙන් එළියට ගියා කියන්නේ ආයේ කෙලින්ම මරණ දඬුවම තමයි. නමුත් ක්‍රමයක් තියෙනවා. මේක නඩු තීන්දුව දුන්නයින් පස්සේ කෙනෙක් ඇවිල්ලා අස්සේගේ පිට නැගලා ඒ නඩු තීන්දුව සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කළ යුතුයි. ඒ ප්‍රකාශය තුළ මොහුගේ නඩු වාර්තාව නීත්‍යානුකූලව කියන්නට ඕනේ. මේ කිසිම අධිකරණ ක්‍රියාවක් නාසරෙත්ී ජේසුස් සම්බන්ධව පිලාත් සහ රෝම අධිරාජ්‍යයේ අධිකරණයේ ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් එක දෙයක් තියෙනවා. මේක බොහෝ බයිබල් විශාරදෝ කියන විදිහට මේක අධිරාජ්‍ය මේ පිළිබඳව දැනුවත් වෙලා සිටියේ නැහැ. මේක තනිකර පිලාත් හෙරොත් සදිසිවරුන් පරිසරුන් හා ගුණමකු ජනතාව එකතු වෙලා කරපු වැඩක්. එතකොට මේ විදිහට ක්‍රිස්තුස් වහන්සේව මරණ තීන්දුවට නියම කරයින් පස්සේ ගෙමුණිකා අවමංගල දොරටුවෙන් උන්වහන්සේ එළියට එනවා. ඉතින් මේක හරිම තීරණාත්මක අවස්ථාවක්. ඉතින් මේ තීරණාත්මක අවස්ථාවේදී මේ ප්‍රින්ස් අයියේ දැන් නාසරෙත්ී ජේසුස් අවුරුදු 33ක තරුණයා, ජුදා තරුණයා. මේ කතෝලික සභාවල් මේ කතන්දර මුකුත් නැහැ. මෙයාව ගේනවා මරණ දන්නේට. මොකද ඔබතුමාට හිතෙන්නේ එතනට එද්දි? මෙම එක පැත්තකින් මේ අද තෝරගෙන තියෙන්නේ කාලෝචිත මාතෘකාවක්, පිලාත්ගේ නඩු තීන්දුව. ඉතින් ඔබ විග්‍රහ කරපු විදිහටත් ලෝකේ විවිධ අය විවිධ මත දරනවා මේක පිළිබඳව. ඒත් මා දකින්නේ ශුද්ධ බයිබලයේ අනුසාරයෙනුත් ඇදහිල්ල මත මේක අතිශුද්ධ වූ නඩු තීන්දුවක්. ඒක පැහැදිලිව ජුවන්තුමාගේ සුවිශේෂී 19 වෙනි පරිච්ඡේදයේ 10-11 වාක්‍ය දෙකේ මෙහෙම කියනවා. පිලාත් යේසුගෙන් අහනවා, ඔබ මොකද උත්තර දෙන්නේ නැත්තේ? ඔබ නිවැරදිකාරයෙක් බව ඔබ කිව්වා වගේ පිලාත් දන්නවා. මොකද සුදුසු නෑ කියලා. කියලා කියනවා පිලාත්. රාජ අණක් කියන මොකද්ද? ඔබ දන්නේ නැද්ද? ඔබව කුරුසේ ඇන ගහන්නත් නිදහස් කරන්නටත් මට බලය තිබෙන බව. ජේසු දේව උත්තරයක් දෙනවා. මොකද්ද දෙන්නේ? ජේසු කියනවා, පිලාත් ඉහලින් බලය උඹට නොලත්තු මේක කරන්න උඹට බෑ. ඒකෙන් මොකද්ද විභීෂණ කියන්නේ? මේක මේ මොහොතේ සිදුවෙච්ච වසරක දෙකක තීන්දු සැලැස්මක් නෙමෙයි. ලෝක ආරම්භයේදීම දෙවියන් වහන්සේගේ අතිශුද්ධ වූ සැලැස්මේ තීන්දුවක්. එතකොට ඔස්කා දැන් මේ ප්‍රින්සිකින් ඇහුවා වගේ මේ මේ අවුරුදු 33ක මේ තරුණයාව දැන් මේ යොමු කරනවා කුරුසේ යන ගහන්න. වාට මොකද හිතෙන්නේ? නිකන් සාමාන්‍ය වාට දැනෙන, මං කියන්නේ පපුවේ මේ හදවත ඇතුලේ වාට දැනෙන ඇත්තම මේ මේක මේ ආගමික ප්‍රශ්නයක් නෙමෙයි. මේක මේ මිනිස්සෙක් හැටියට වා එතන හිටියානම් වාට දැනෙන්නේ මොකද්ද මේ සිද්ධිය සම්බන්ධයෙන්? දැන් මගේ අදහස මම ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා ඒ කාලවකවානුවේ හිටපු ජේසුස් වහන්සේගේ සමකාලීන ඉතිහාසඥයෙක් ඉන්නවා, ෆ්ලේවියස් ජොසෙපස් කියලා. ඔහු පොත් ගණනාවක් ලියපු කෙනෙක්, පරිසිවරේ. ඔහුගේ එක ග්‍රන්ථයක සඳහන් වෙනවා ඒ පිලාත් දීපු තීන්දුව අති භයංකාර තීන්දුවක් කියලා. අති භයංකාර තීන්දුවක් කියලා කියනවා. ඒ මුළු ජුදා ජනතාවම කැළඹීමට පත් වෙච්ච
තීන්දුවක් හැටියට සඳහන් වෙනවා. ඒක මේක ඓතිහාසික බලගතු තීන්දුවක්. ඒක මොකද හේතුව ජොසේපස් ඇවිල්ලාහක් කියලා ජේසුස් වහන්සේව අදාහගත්තු කෙනෙක් නෙමෙයි. ඔහු පරිසිවරේ යුදා ජාතිකේ. ඉතින් ඔහුගේ ලියවිල්ලක ලියනවා මේ තීන්දුව පිළිබඳ. ඒ නිසා මේක සුළුපට තීන්දුවක් නෙමෙයි. ඓතිහාසික කරුණු ගත්තාම ඒ විදියයි. නමුත් සුද්ධෝ බයිබලයත් එක්ක ගලපගනෙද්දී ජේසුස් වහන්සේගේ ඒ මරණය සහ දුක් විඳීම උත්ථානය ගැන උන්වහන්සේ ගොඩාක් වෙලාවට උන්වහන්සේ ඉගැන්වීම් වලදී සහ උන්වහන්සේ ජීවිතේදී කියලා තියෙනවා. මිනිස්සු ගලව ගන්න නම් උන්වහන්සේ කුරුසේ දිවි පුදන්නටම ඕන. ඒ යන විදිහේදී තීන්දුවක් එන්නත් ඕන. ඒක සුදෝ බයිබලයේ පැහැදිලිවම සඳහන්. මම ඕනම් බයිබලේ මාගාව තියෙනවා. මම මේකෙන් පාඩක් අරන් කියන්නම්. ඒකේ අපි ගත්තොත් එහෙම මතේතුමාගේ සුවිශේෂයෙන්ම අපි මම අරන් ගන්න කොටස් කීපයක තියෙනවා. මතේව් 16:21 එවක් පටන් ජේසුස් වහන්සේ තමන් ජෙරුසලමට වැඩම කර ප්‍රජා මූලිකයන්ගෙන් හා නායක පූජකයන්ගෙන්ද විනයදරයන්ගෙන්ද බොහෝ දුක් වේදනා විඳින්නටත් මරණු ලබන්නටත් තුන්වනදා උත්ථානකම් ලබන්නටත් යන බව ශ්‍රී ශ්‍රාවකයන්ට දන්වන්න පටන් ගත්සේක. මතේතුමාගේ සුවිශේෂී අවස්ථා කීපයක තියෙනවා ජේසුස් වහන්සේගේ උන්වහන්සේ ඉදිරියේදී මූණ දෙන්න යන මරණය සහ ඒ දුක් විඳීම සහ උත්ථානය ගැන. එතකොට ඒකේ යම්කිසි විදිහක පිලාත්ට සිද්ධ වෙනවා ඒ කොටසේ යම්කිසි දෙයක් කරන්න. එතකොට ඒ තීන්දුව හරහා ඒ සිද්ධ වෙනවා. එතකොට ඒක තමයි ඓතිහාසික තොරතුරුත් එක්ක ගත්තම පිලාත් උත්සාහ කරා කියලා හක් කියලා තියෙනවා නිදහස් කරන්නට. නමුත් මිනිස්සුන්ගේ පෙළඹවීමට එදා වගේම අද වගේම එදත් එහෙමයි සමහර වෙලාවට එතන හිටපු නායක පූජකයෝ ප්‍රජා මූලිකයෝ සදිසිවරු පරිසිවරු අර අහිංසක මිනිස්සුන් පොළඹවන්න ඇති. පොළඹවන්න ඇති කියන්න ඇති දැන් අපි ඉල්ලන්න ඕන මම මරන්න කියලා ඉල්ලන්න ඕන කියලා හක් කියලා. ඒතර මේ පෙළඹවීමට අරගොලු අහිංසක ජනතාව වෙන්න පුළුවන්. කරන්න දෙයක් නැහැ. නායකත්වයක තමයි කියන්නේ. ඒ නිසා ඒගොල්ලෝ තීන්දුව කරන මොහ මරව කියන එකට අත උස්සනවා. ඉතින් ඒ සිද්ධිය ඇත්තටම කාලීනව බලද්දී එදා වගේම අදත් ওই විදිහම තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒක හරි පැහැදිලි දෙයක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මේ මොහොතේදී මේ මිනිස්සු එකතු වෙනහක් කියලා අර මිනී මරපු බරබ්බාස නිදහස් කරන්න කියලා පොළඹවද්දී ඒකට එහෙයි කියනවා. ඊට පස්සේ මේ පැත්තේ අහිංසක ජේසුස් වහන්සේ මරන්න කියලා හක් කියලා අරගොල්ලන්ගේ පෙළඹවීමට මේගොල්ලෝ එකඟ වෙනවා. ඉතින් ওই අත්දැකීම තමයි එදා සිද්ධ වුණේ. ඉතින් ඒකත් එක්ක මම මගේ ජීවිතය ගලපගද්දී මම කල්පනා කරන්නේ මම ක්‍රිස්තුස් වහන්සේ අදහන කෙනෙක් හැටියට මගේ තියෙන බැරි භාවයන් දුබල භාවයන් වලට උන්වහන්සේ වන්දි ගෙවුවා. ඉතින් පිලාග්ගේ තීන්දුව එක කොටසක්. ඒ තීන්දුව පිළිබඳව වෛර කරලා වැඩක් නැහැ. උන්වහන්සේ කියලා තියෙන පෙර සලස්ම දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ වන්දි ඉස්සල සලස්මක් තිබ්බා. සලස්ම එක එක කොටස් තමයි සිද්ධ වෙමින් ගියේ. එතකොට මේ විදිහට ක්‍රිස්තුස් වහන්සේ ගිනියෙච්චයි පස්සේ ක්‍රිස්තුස් වහන්සේ ඇත්තටම කුරුසියේ දිවි පුදනවා. ඉතිහාසයක් කියෝ සදහන් කරනවා පිලාත්ම සදහන් කරනවා ඔහුගේ බොඩිගාඩ්ලා අර පිලාත්ගේ බොඩිගාඩ්ලාගේ කොඩිය දින්නේ ප්‍රින්සියෝස්කා මේ රාජාලිය මේ කොඩියවත් මේ මිනිස්සු ප්‍රදර්ශනය කරමින් ඉන්නේ මේ පාරේ යන්නේ මිනිස්සුන්ට ලැජ්ජයි. ඒ කියන්නේ බොඩිගාඩ්ලාගේ කොඩියත් හංගගෙන යන්නේ. ඉතින් ඔය විවිධ කෘතිවල තියෙනවා දේවමෑණියන්ව පිලාත්ගේ ප්‍රංශ ජාතික බිරිඳ මුණ ගැසෙන්න ගියා කියලා උඩු මහලට. මේ අද අපිත් මේ 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 කතා කරන්නේ උඩු මහලක. ඉතින් ඒ නිසා මේ සදහන් වෙනවා අර දැන් ඔය ගාසා තීරයේ ඔය රෆා ෆියුසුම් පැත්තේ තමයි අර බහා බලගත් භූමිකම්පාව ඇති වෙලා තියෙන්නේ කුරුස ගහේ මැරෙන අවස්ථාවේ. ඉතින් මේ தත්ත්වය තුලදී ඉතින් මේ විදිහට පෘතුගීසි ජාතිකෝ පැමිණෙනවා ලංකාවට. ඉතින් විවිධ අය නෙස්ටෝරියන් දහම ගැන කතා වෙනවා ලංකාවේදී. ඉතින් මේ පෘතුගීසි ජාතිකයේ පැමිණීමත් එක්ක අපිට කිතු දහම අපිට ලැබෙනවා. එතකොට ඒ ලැබීම තුල මගේ මනස යනවා වහකෝට්ටේ දේවස්ථානයට, වාසලකෝට්ටේ දේවස්ථානයට. එතකොට මේ හැම දෙයක්ම එන්නේ මේ පිලාත්ගේ තීන්දුවේ ප්‍රතිඵල මත. මේ ශ්‍රී ලංකාව ගැන කතා කරද්දී මම හිතන්නේ ලස්සනම කිතුනු සංස්කෘතියක් තියෙන ප්‍රදේශයක් තමයි වාසලකෝට්ටේ, වහකෝට්ටේ.
මේ වහකොට්ටේ මහවෙල දේවහූව ගලේ වෙල බතලයාය කියන ප්‍රදේශ වලින් වහකොට්ටේ මංගල්ලේට බටහිර තූර්ය කණ්ඩායම් ඉදිරිපත් කරනවා බටහිර තූර්ය වාදක කණ්ඩායම් එතනින් ගියාම ශාන්ත අගුස්තුනි මුනිතුමාගේ පතාක රජපව අරගෙන යනවා ඒ කුඩා කුඩා කිතුරු සංඝේ පෙරහැරි අරගෙන යනවා විද සුද්ධවන්තින්ගේ රුව රැගත් මේ බැනස් එතකොට එතන ඉන්න අතීතයේ ජුවන් මෙන්ඩෝසා කියලා ගිහියෙක් කියන මුහුප්පු කියන තනතුරු ඔහු සුද්ධෝ බයිබලයේ ඒ හැම දෙයක්ම කටපාඩමින් කියනවා ඒ කියන්නේ අවුරුදු 30ක් යනකම් මෙහෙන් ලන්දේසින්ගේ ප්‍රශ්නේ අහරෙන් රජතුමාගේ ප්‍රශ්නේ මේ දෙකම බැලන්ස් කරගෙන මේ ගිහියෝ පිරිසක් මේ රටේ මිනිසුන්ගේ පුද්ගලික ජීවිතය වලට මැදිහත් වෙනවා මුහුප්පු හැටියට. ඒ කියන්නේ ඔහු කටපාඩමින් දේව වචනේ ප්‍රකාශ කරන්නේ. ඉතින් මට හිතෙනවා මේ පිලාත්ගේ තීන්දුව මේ චතාරිකය මේ ඔක්කොම දැන් වෙන සිදුවීම් එක්ක ගත්තම ඔගොල්ලෝ හිතන්නේ නැද්ද එවැනි දැන් රදුගුරුතුමෙක් තෝරගද්දිත් ඔහුගේ යහපත් ජීවිතය එක නිර්ණායකයක් රදුගුරුතුමෙක් වෙන්න යහපත් විදිහට ජීවිතේ ගෙනියන්න ඕනේ. එතකොට ඔයගලන්ට හිතෙන්නේ නැද්ද අර අතීතයේ අර වහකොට්ටේ හිටියා වගේ මේ මීසන් වලට මේ ජනතාව සවි බල ගන්නවන්නට මේ මුහුප්පු තනතුරු ආයේ මේ වැඩි දියුණු යුතුයි කියලා ලංකාවේ. ඇතෙම විභීෂණ කිව්වා වගේ කාලෝචිතයි ඒක. ඒ කියන්නේ මේ කාලේ අපි ගත්තොත් එහෙම කිතුණු ජනතාවගේ විශාල වැඩිවීමක් තියෙනවනේ. ඊට සාපේක්ෂව පූජකයෝ නැති තත්ත්වයක් නැති වෙනේ. එහෙම එකේ මීසමක ඉන්න විශාල ජනතාවකට ඒ ගිහි ප්‍රධාන ක්‍රියාවලියක් කරන්ඩ ඒ වගේ තනතුරක් ආය නැවත ඇති කරන ගොඩක් හොඳයි. ඉතින් මට ඉතාලම මේ විස්තරාත්මක කියන්න ඕනේ. ඉතාමත් වැදගත් කාලෝචිතයි කියන එක කියන්න පුළුවන්. ඔව් විභීෂණ දැන් ඔබ අහපු ප්‍රශ්නේ මේ ඊ අතීතේ ඉඳලා ආපු ඒ මූපුරාල්ලා කියලා ඉස්සරම මම හිතනවා දෙව්මැදුර වල ගම් වල දේවස්ථාන වල කටයුතු කළා. ඉතින් ඒකට හේතුව ඉස්සර මේ තරම්ම ජනගහනයක් හිටියේ නැතත් දෙව්මැදුර වල ඒ කොටස බාර දීලා තිබුණා. මම හිතනවා දැනුත් සමහර තැන්වල ඒ නම පාවිච්චි නොකලට සමහර තැන්වල මේ මූපුරාල්ලා දෙව්මැදුර වල බිහි වෙලා තිබෙනවා. සමහර පියතුමල්ල සමහරලාට ඒගොල්ලන්ව අඳුනගෙන ඒගොල්ලන්ගේ වැඩ ගන්න බවකුත් පේනවා. සමහර තැන්වල එහෙම නැහැ. නමුත් උස්කා කිව්වා වගේ ඒක හැම මිහිසමකම වගේ සිදු වෙනවා නම් ඉතාමත්ම හොඳයි. මොකද පියතුමාටත් අත්ලක් වෙනවා. අනිත් එක එහෙම වෙනකොට ඒ දෙවියන් වහන්සේට දේවගරු බිය ඇති. අනිත් එක යාඥාවෙන් සන්නාහ සන්නද්ධ වෙන අයව තෝරගෙන ඒ අයව මම හිතනවා ඒ කාර්ය සඳහා ඇතිකලුත් එකක් මිස මේ බැටලුවන්ට පියතුමත් එක්ක එකතු වෙලා බැටලු රැළ නඩත්තු කරන්නට පෝෂණය කරන්නට පුළුවන්. මම හිතනවා පේදුරුතුමාගෙනුත් ජේසු ඇහැවේ එකයි පේදුරු මම ඔබට ආදරෙයි අහනවා මම ඔබට ඔබ මට ප්‍රේම කරනවාද කියලා. පේදුරුතුමා කියනවා ඌ කියලා. දෙවෙනි සැරෙත් ආයේ ජේසුආන පේදුරු මම ඔබට ඔබ මට ආදරය කරනවාද කියලා. පේදුරුතුමා කියනවා ඔව් කියලා. තුන්වෙනි සැරේ අහනවා පේදුරු ඔබ මට ඇත්තටම ප්‍රේම කරනවාද? පේදුරුතුමා සුද්ධෝ බයිබලයේ තියෙනවා අඬනවා කියනවා ස්වාමිනී ඔබ වහන්සේ දන්නවා කියලා. ඒකලම ජේසු කියනවා එහෙමනම් පේදුරු මාගේ බැටලුවන් රැක බලා ගනි කියලා. එදා ක්‍රිස්තියානි සභාව ආරම්භයේදී ප්‍රශ්නයක් ඇති වුණා. ඒ සහනාධාර කටයුතු බෙදීමේදී ග්‍රීක් වැන්දබුවන් නොසලකා හරිනවා කියලා. එතකොට පේදුරුතුමා ඇතුළු ඒ අපෝසලුන්ට දැනුණා අපි දෙව්දහම දේශනා කරන එක සුභාරංචි අරන් යන එක අතපසු කරලා හක් කළ සහනාධාර කටයුතු වල යෙදීම සුදුසු නැහැයි කියලා. එතකොට ඒගොල්ලෝ යාඥා කළා සුද්ධාත්මානුභාවයෙන් ඒ සුදුසු අයව තෝරගත්තා උපස්ථායකයන් හැටියට. ඒ අය තමයි ඒ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් කරේ. ඒගොල්ලෝ ආත්ම වහන්සේ පිරිලා හිටියේ. අපි ගත්තොත් එහෙම ස්තේපන්තුමා දෙවියන් වහන්සේගේ වචනය ගැන ගැඹුරුන් දැනගෙන හිටියා මහා
දෙවන්ත උත්තරයක් දෙනවා අර මරණයට පත් කරන්න උත්සාහ කරන මිනිස්සුන්ට. ඒ වගේ අදත් ඒ ගිහි ජනතාවගේ උදව්ව ගන්නට ඕන. ඒ ගොඩාක් මිසංවල ඉන්නවා. ගිහි ජනතාව ඒ තෝරගත්තු අය ඕන. ඒ කියන්නේ විශේෂාකාරයෙන් පේතුමා අධ්‍යයනය කරලහක් කියලා පේතුණා යාඥා කරලහක් කියලා එදා වගේ මෙදා පේතුමාලා යාඥා කරලා තෝරගත්තා වගේ අදත් එහෙම තෝරගෙනහක් කියලා ඒ විශේෂ කාරණා ඒ ගිහි පැවිදි පූජක සාංගිකව මේ දේ කරන්න පුළුවන් ජනතාව තෝරගෙනහක් කියලා ස්වාමීන් වහන්සේ සුභාරංචියේ කටයුතු අරගෙන යන්නට ඕන. ඉතින් මං හිතන්නේ ඒවා විභීෂණ කිව්වා වගේ ඒ තනතුර සා එවැනි අය අත්‍යවශ්‍ය කාලයක තමයි අපි ඉන්නේ. එතකොට 1893 දී ලිපියක් පරිවර්තන වෙනවා වතිගානු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තිබිච්ච ලිපිය. මේ ලිපිය පිලාත් විසින් එවකට ඔගස්ටස් අධිරාජ්‍යයාගේ පුත්‍රයෙක් වෙච්චි ටිබේරියස් සීසර්ට ලියපු ලිපියක්. ඉතින් මේ ලිපිය අදට උනත් හැම කෙනෙකුට මේ සිද්ධිය සම්බන්ධව අධ්‍යයනය කරන්නට පුළුවන්. අපි දැන් කියනවානේ ප්‍රින්සිපල් ඔස්කා මේ පළවෙනි වෙඩිමුරේ පත්තු කරනවා කියලා. උත්තාන වෙච්ච ගමනම ක්‍රිස්තුස් වහන්සේ දවස් තුනෙන් උඩු මහලෙන් තමයි දේවම්මා හිටපු තැනින් තමයි ඒ කාලේ හැටියට පළවෙනි වෙඩිමුරේ පත්තු වෙලා තියෙන්නේ. අපෝස්තුලවරු ඒ කාලේ තිබිච්ච ආකාරයෙන් ශබ්ද කරා කියලා අදහසක් තියෙනවා. එතකොට මේ ඔය පුබුදුවට පාද ඔස්කා වගේ කෙනෙක් මේ අප්පුඩි ගැසීම ගෙනාවේ ඒක ගොඩක් පුබුදුවේ සමාජිකයොත් දන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් අපිට යමක් අතේ තියෙද්දි මේ අත්පොළ සන්නාදයේ දෙන්න බෑ. ඒක ශබ්දේ එන්නේ නැහැ. ඒ කියන්නේ මේ අත්පොළ සන්නාදයේ දෙන ශබ්දයේ ඒක තේරුම තමයි ගල්ලෙන හිස්. ඒ කියන්නේ උන්වහන්සේ උත්තාන වෙලා තියෙන්නේ. කියන්නේ උත්තානේ ජය ගෝසානාදයේ තමයි මේ අත්පොළ සන්නාදයෙන් සිද්ධ වෙන්නේ. ඒක අපි අවබෝධයෙන් කරනවද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. නමුත් කෙසේ වුවත් ඔගොල්ලෝ බෙන්හර් කියන චිත්‍රපටිය බලලා තියෙනවද දෙන්න? ඒ ගොඩාක් කලින් මතකේ නැහැ. ඔව්. ලෝකේ බොක්ස් ඔෆිස් වාර්තා දීපු ඇකඩමි සම්මාන විශාල ප්‍රමාණයක් ගත්තු චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ තියෙනවා වහල්ලු. වහල්ලු අර අර උරු හබල් ගහන. හබල් ගහන්නේ අර මේ බෙරයක් වාදනය කරන. බෙරේ සද්දෙට තමයි හබල ගහන්නේ. බෙරේ හඬ තියුරු වෙන්න ඒගොල්ලෝ අර වේගයෙන් වැඩි කරන්න ඕනේ. සමහරක් වයස මිනිස්සු මැරිලා වැටෙනවා. දැන් ඉදිරියේදී අපේ මේ සමාජයට අවශ්‍ය වෙන්නේ අර වගේ අපිව වහල්ලු වගේ තියන් ඉන්න දේශපාලන නායකින්වත් ආගමික නායකින්වත් නෙමෙයි. දැන් ලොකු අවශ්‍යතාවයක් තියෙනවා මට හිතන හැටියට. අධ්‍යාත්මික නායකයෙක් ඕන කරන මේ මට සාමාන්‍ය පුරවැසියෙක් හැටියට තේරෙනවා. මේ ශ්‍රී ලංකාව මාතෘභූමියට ආදරය කරන කෙනෙක් හැටියට අද ඕනේ නිමෙන මිනිස්සු. අර අර ඉදිරියේ නායකයෙක් ඕනේ. ඒ වගේ අපිව වහල්ලු වශයෙන් පාවිච්චි කරන අය නෙමෙයි. අපිත් එක්ක එකට එකතු වෙලා අපේ දරුවොත් එක්ක අපේ නැව හබල් ගහන්න පුළුවන් පිරිසක්. ඔගොල්ලෝ මං හිතන්නේ ඒක පිළිගනි. ඉතින් අපිත් එක්ක එකට සහයෝගයෙන් දේශපාලඥයෝ, හාමුදුරු ගොල්ලෝ, පූජකයෝ අපිත් එක්ක එකට හබල් ගහන්න ඕනේ. ඒ නිසා මට හිතන හැටියට ප්‍රින්සි ඔස්කා අර කායින් ආබෙල්ව ඝාතනය කරනවා. ඒ කියන්නේ සංසන්දනය කරන්න ගිහිල්ලා මට වැඩි ආබෙල්ට දෙවියෝ සලකනවා. ෆුල් සපෝට් කියන අදහස අනුව ඝාතනය කරනවා. එතන පැහැදිලිවම කායින් අනාරක්ෂිත පුද්ගලෙක් බවට පත් වෙනවා. ඉතිහාසයේ පුරා කායින්ලා මේ පිලාත්ලා යම් යම් ක්‍රමතුලින් ඒගොල්ලෝ අනාරක්ෂිත වුණා. මෝසෙස් පවා මේ මිනිහක් මරලා අනාරක්ෂිත වුණා. නමුත් මතක තියාගන්න දේව අම්මා සහ ක්‍රිස්තුස් වහන්සේ ඇතුළු ඒ පිරිවර සුද්ධවන්තයින් ඔවුන් පාපයට වැටුණා. සුදු පාවුලතුමා වගේ කෙනෙක් ඔහු අනාරක්ෂිත වෙනවා. නමුත් පැහැදිලි ලෙස ඔහු හදවත පෙරල ගන්න වෙනස් කර ගන්න තේ නිසා මං හිතනවා මේ රටට මෙවැනි යහපත් විශේෂයෙන්ම කතෝලික සභාවට මුහුපුල අවශ්‍ය යුගයක්. ඒකට අපේ හොඳ පියතුමල්ලාගෙන් හොඳ අගරදුගුරුතුමල්ලාගෙන් සහයෝගය අවශ්‍ය වෙනවා. ඒ නිසා අපේ සහෝදරට ඉරිය බෝඩ් උස්සනවා. ඒ සහෝදරයන්ට ඇවිල්ලා බයින පිරිසක්වත් නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ යහපත් වූ ජීවිතයක් තුලින් අපේ මේ රට දියුණු කරන්න ඕන පිරිසක්. ඒ නිසා අවසාන වශයෙන් මං හිතනවා අපි චතාරී කාලේ අපි යමක් කරන්න ඕන කියලා හිතුවා. ඒ නිසා මේ වීඩියෝ ගොස් ලෝකේ වෙනස් කළ
Dewa Mata Wangge Pamula Rosamal Kalambak Weva Kiyala Api Prarthana Karanawa E Wagema Me Ratata Yahapat Suba Anagathayak Uda Wennata Kiyala Obathumalage Paudgala Yaknyawedi Me Parana Buru Kootama Manan Nathuwa Yahapat Nayakayo Yahapat Maga Pennana Agamika Nayakayo Godanagenna Kiyala Yadinna Kiyala Api Illa Sitinawa. Enang, api nevata thamgimu.